අපි සියලු දෙනාට ලොකු වගකීමක් පැවරලා තියෙනවා කියලා මම හිතනවා. අපි ආඩම්බර මේ අමාත්‍යංශ රාපු ගාම ඔබතුමාලා එකතු වෙලා මෙතෙක් කරපු සේවය ගැන. අපිට මේක ඉදිරියට ගෙනියන්නත් මහා වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. අකණ්ඩව මේ විදුලිය සැපයීම, ඒ වගේම ගුණාත්මකභාවයේ අද තියෙන sannivedanayat එක්ක සමාජය බලාපොරොත්තු වෙන ඉතා දැඩි කාර්යක්ෂමතාවයක්. ඒ අභියෝගයටත් අපි මුහුණ දෙන්න ඕනේ. ඊළඟට පිරිවැය අවම කරගන්නත් අපි කටයුතු කරන්න ඕනේ. ඒක නිසා අපි සියලු දෙනාගේ සහයෝගය, එකමුතුකම, ඒකායන පරමාර්ථය අවශ්‍ය වෙනවා කියලා මම කල්පනා කරනවා. අපිට පුළුවන් වේවි ගමන යන්න. මගේ පළවෙනි ඉල්ල රැස්වීම උනේ ඔබතුමාලාගේ වෘත්තීය සමිති නායකයෙක්. වෘත්තීය සමිති 61ක් දා සහභාගීත්ව තිබුණා. මම හිතනවා ආයතනයක ප්‍රධානම සාධකය තමයි තෘප්තිමත් වූ සේවකයා. ඔහුත් එක්ක තමයි ඕනෑම ආයතනයක් පිළියට යන්න පුළුවන් වෙන්නේ. රටක නම් තෘප්තිමත් වූ පුරවැසියා. ඒ වගේම තමයි ආයතනය. ඉතින් ඒ නිසා එතනින් පටන් අරගෙන අපි සූදානම් මේ අලුත් ක්ෂේත්‍රයේ ඔබතුමාලා සියලු දෙනා සහෝදරයින් සේලං කරගෙන කතා කරලා අදහස් හුවමාරු කරලා විදුලි බල මණ්ඩලය තවත් ඉදිරියට ගෙනියන්න. ඉතින් මම දන්නවා මෙතන තවත් විමල සුරේන්ද්‍රලා ඇති. අපේ ලොකුම සම්පත තමයි අති දක්ෂ මානව සම්පතක් විදුලි බල මණ්ඩලයේ ඉන්නවා. අති දක්ෂ මානව සම්පත. ඉංජිනේරුව බැලුවොත් මේ රටේ දක්ෂතම ඉංජිනේරු මහත්වරට ගොනු වෙන්නේ විදුලි බල මණ්ඩලයට. ඒ පමණක් නෙමෙයි. කම්කරු ශේෂ්ත්‍රයේ ඉන්න සහෝදරයා වුණත් මහා කැපකිරීමක් කරන මිනිස්සු. අපි දකිනවාද ඔවුන්ගේ රෑ දවල් නැති කැපකිරීම. දක්ෂතාවය. ඒකයි මම කිව්වේ තවත් විමල සුරේන්ද්‍රලා බොහෝ පිරිසක් මෙතන සැඟවිලා ඉන්නවා. අපි ආරාධනා කරන්නේ අන්න ඔවුන්ට 1953 දිවංගත වෙච්ච විමල සුරේන්ද්‍ර මහත්තයා ගැන අපි 1000ක් එකතු වෙලා මේ සුවිශේෂී රාජකාරී කරන කණ්ඩායම අපි එකතු වෙලා එතුමයි ගුණ සමරන. එහෙම මිනිස්සු තවත් විදුලි බල මණ්ඩලය තුළ බිහි වෙන්න අවශ්‍යයි. මේ රටේ ඉදිරි ගමන පමණක් නෙවෙයි අපේ ඉලක්කයන් වෙන්න නැත්තේ අපේ හැකියාව දක්ෂතාවය ජාත්‍යන්තරයට ඉදිරියට ගෙනියන්න. බැරි කමක් නැහැ. කොවිට ඔබතුමාලාගේ මහා සැලසුම් තියෙනවා. ඒ සැලසුම් ගැන කතා කරන්න වේදිකා ආඩුයි. අමාත්‍යතුමාලාගෙන් ගිහිල්ලා අලුත් දෙයක් කිව්වට සමහර වෙලාවට හරි කියලා යනවා එච්චරයි. හැබැයි අපි ඊට වැඩිය දෙයකට සූදානම් වෙලා ඉන්නවා. අපිට හොඳ ඉලක්ක කීපයක් තියෙනවා. ඒ ඉලක්ක සපුරා ගන්න නම් ඔබතුමාලා සියලු දෙනා හැම කෙනෙක්ම එකසේ වැදගත්. මම කියන්නේ අමාත්‍යවරයාගේ සිට අර ඈත ගමේ විදුලි රැහැන් පද්ධතියේ අර කණුවේ බොහොම දුෂ්කර විදිහට එල්ලිලා ඒ රාජකාරිය කරන සහෝදරයා දක්වා සියලු දෙනාගේ එකමුතුකම, කැපකිරීම, ධෛර්යය එකසේ වැදගත්. ඒ නිසා අපි සියල්ල ගොනු කරගෙන මේ ආපු ගමන හැම කෙනෙක්ටම ඓතිහාසිකව හිතන්න පුළුවන් යුගයක් විදුලි බල ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ඇති කරමු. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සුවිශේෂී අවශ්‍යතාවයක් තියෙනවා. අග්‍රාමාත්‍යතුමත් එහෙමයි. ඒ සියලු දෙනාගේ සහයෝගය ඇතුව අපේ ඓතිහාසික යුගය විශේෂයෙන් අද දිනේ ආරම්භ කරමු කියන ආරාධනාව ඇතුව සියලු දෙනාටම ජය වේවා. විමල සුරේන්ද්‍ර මහත්තුමා ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවෙක් මම විශ්වාස කරනවා. ඒ හා සමාන වූ ඊටත් වඩා දක්ෂ ඉංජිනේරුවෝ මේ ආයතනය තුලත් අපේ රටෙත් ඉන්නවා. විමල සුරේන්ද්‍ර මහත්තුමාට අලුත් දෙයක් මේ රටේ කරන්න, පුරෝගාමී දෙයක් මේ රටේ කරන්න, අලුත් දේවල් කරන, පුරෝගාමී දේවල් කරන බොහෝ දෙනෙකුට ඒ ඔවුන්ගේ අදහස් වලට ගැළපෙන දේශපාලනික නායකත්වයක් නැති වුණා. ඒ ඉංජිනේරුවටම සිද්ධ වෙනවා දේශපාලනය ඇත් කරන්න. ওই විදිහටම ওই කාලෙම දිවංගත CWW කන්නකර මැතිතුමාට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය රටට හඳුන්වා දෙන්න කරන්න වෙච්ච අරගලයක් අපි ඒ තරමටම අහලා තියෙනවා. දැන් අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ දේශපාලනඥයා නරකයි, දේශපාලනඥ හොඳ නැහැ කියන එක නෙමෙයි. හැබැයි සමහර වෙලාවට ඒ රටට අවශ්‍ය දේ සහ දේශපාලන නායකත්වය අතර පරස්පරතාවයක් ඇති වුණා. එවැනි විටක රට ඉදිරියට යෑම වලකිනු නැත්තම් ප්‍රමාද වෙනවා. එතකොට තමයි ඉංජිනේරුවාට දේශපාලනඥයා වෙන්න වෙන්නේ. ඒ වෙලාවට තමයි දේශපාලනඥයාට අධ්‍යාපනඥයා වෙන්න වෙන්නේ. ඒ නිසා මේ වෘත්තිකයන් සහ දේශපාලන නායකත්වය අතර යම් ජාතික ප්‍රතිපත්තියක් මත, ඒ වගේම සුහදතාවය සහ ඒ හරහා ගොඩනගෙන ඒ සුවිශේෂ සංනිවේදන ක්‍රමයක් මත සහයෝගයක් දැක්මක් ඇති කරගත්තොත් තමයි ඉදිරියට යන පුළුවන්කම තියෙන්නේ. අපි ඉන්දියාවට ගියාම ඉන්දියාවේ විදුලි දුම්රිය අධ්‍යක්ෂීම අපිට තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. බොහෝ දේවල් අතින් බොහෝ සමාජ දර්ශක අතින් ඉදිරියෙන් ඉන්න අපි ඉන්දියාවට සහ බොහෝ රටවල සාපේක්ෂව අපිට තිබුණු දේ අහිමි කරගෙන තියෙනවා. මට මතකයි මම ඉගෙන ගත්තේ ආනන්ද විද්‍යාලයේ. ආනන්ද විද්‍යාලයේ මේ මරදාන පාරේ අර ට්‍රෑම් කාර් ගිය ඒ පීලි මීට අවුරුදු ගානකට කලින් තිබන්දලා දැන් තියෙනවද කියන්නේ. ඒ කාලේ මට කුතුහලයක් විදිහට මොනවද මේ තාමත් තියෙන්නේ කියලා බලනකොට මට මම තේරුම් ගත්ත දේ තමයි ලොකුමන කවුරු හරි කියලා දුන්නා මේ තමයි ට්‍රෑම් කාර්ගයේ පාරවල්. යම් දවසක ගත්ත දේශපාලන තීරණයක් හින්දා කොළඹින් ට්‍රෑම් කාර් අයින් කරා කියලා. ලෝකෙ තිබෙන හොඳම නගර සියල්ලෙම නිකන් නවීන නගරයන් ඇතුළුව ට්‍රෑම් කාර් පාවිච්චි වෙනවා. පරිසර හිතකාමී, ලාභදායි,
ඉතාම ප්‍රායෝගික ප්‍රවාහන ක්‍රමයක් හැටියට. දැන් ඒ තාක්ෂණයම තමයි විදුලි දුම්රිය සඳහා භාවිතා කරන්නේ මගේ දැනුමේ හැටියට. ඒක වෙනස්කම් ඇති. නමුත් ඒ මූලධර්ම. නමුත් අවාසනාවකට අපිට පරිසර හිතකාමී ලාභදායි විදුලි දුම්රිය ක්‍රමය හඳුන්වා දීමට නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම අද සමරනවා මේ රටට වැඩියෙන්ම ජල විදුලි බලය ලබලා දෙන්න දේශපාලන නායකත්වයේ දීපු ජයා ජවදන මහත්මයා උපන්දිනේ. එතුමා අපිට හඳුන්වා දීපු දැවැන්ත කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ තුල තමයි මගේ අවබෝධය හැටියට අපේ රටේ ජල විදුලි බලයෙන් අතිමහත් බහුතර ප්‍රමාණයක් ඒ විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන්කම ලැබුණා. ඉක්මනින් මේ රටට අවශ්‍ය පිම්ම පනින්න අවශ්‍ය දේශපාලන නායකත්වය. එතුමා ඉංජිනේරුවෙක් නෙමෙයි, එතුමා නීතිඥයෙක්. හැබැයි එතුමා ඒ වෙනකොට ලබලා තිබුණු ප්‍රායෝගික අත්දැකීම් හරහා මේ රටට අවශ්‍ය කරන ජල විදුලි බලය නිෂ්පාදනය කිරීම ඉතා වැදගත් කාරණයක් වශයෙන් දැක්කා. එක අතකින් ඔබතුමාලා ඉංජිනේරුවන්, ඒ වගේම අනිකුත් කාර්මික ශිල්පීන්, අනිකුත් සේවාවල ඉන්න ඒ සැලසුම් කරන ඒ නිලධාරීන් සියලු දෙනා මේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඒ ඇති තාක්ෂණික පැත්ත පිළිබඳ කතා කරලා ඒ තොරතුරු දෙන අතර දේශපාලන නායකත්වයට පුළුවන් වෙන්න ඕනේ ඉදිරිය දැකලා ඒ ඉදිරියේ තිබෙන අභියෝග වලට මුහුණ දෙන්නට අවශ්‍ය කරන ඒ නායකත්වය ලබා දෙන්න. මම සතුටු වෙනවා ඔබගේ අමාත්‍යංශයට ලැබිලා ඉන්න ඇමතුමා දැනුගත් රාජ්‍ය පරිපාලනය පිළිබඳව බොහොම පළපුරුද්ද තියෙන ඇමතිවරේ. මේ රටේ අනාගතය සඳහා අවශ්‍ය කරන ඒ පිමි පනින් මේ බලශක්තිය පිළිබඳ අවශ්‍ය පිමි පනින්නට අවශ්‍ය ඒ නායකත්වය ලබලා දෙන්න අප දෙදෙනාම කැප වෙලා ඉන්නවා කියන කාරණය මම වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි. මේ අමාත්‍යංශයේ තිබෙන බරපතලකම, මේ අමාත්‍යංශයේ තිබෙන වැදගත්කම ඔබට අමුතුවෙන් කියන දෙයක් නැහැ. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ විෂය ඒ අමාත්‍ය ධූරයේම කොටසක් බවට පත් කරලා දැනටමත් ඔබ විසින් සැලසුම් කරලා තියෙන ආකාරයට අපේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව සුවිශේෂ ඉලක්කයන් සපුරා ගන්න ලෝකේ අනාගත දේශපාලනික අභියෝගයන් හමුවේ රටක් විදියට ආර්ථික වශයෙන් නැගී සිටින්න අවශ්‍ය කරන ඒ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කරන්න, ඒ වගේම කාර්යක්ෂමව අඩු මිලකට ඒ බලශක්තිය පුරවැසියට ලබා දෙන එක සහතික කරන්නට ලංකා විදුලි බල මණ්ඩලයට සහ අපේ අමාත්‍යංශයට අනුබද්ධ අනෙකුත් සියලුම ආයතනවලට දැවැන්ත වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු කරන්නට දේශපාලන නායකත්වය අපි දෙන අතර ඔබගේ සහාය අපිට අවශ්‍යයි. පක්ෂපාත ભેදයක් නැතුව අනාගතය වෙනුවෙන් එකතු වී වැඩ කරන්න මට විශ්වාසයි. මේ කෙටි කාලයට ඔබ සමග කරපු කතා බහ සහ සාකච්ඡා වන්න මට පෙනී ගිල දින තමයි මේ ආයතනය ආරක්ෂා කරගන්න සහ රට වෙනුවෙන් ඔබගේ තියෙන කැපවීම.